කියන්නේ චන්ද්‍රිකා කාර්ය වසම් මෙහෙම කියන්නේ ඔබතුමිය සිතින් නිදහස් වෙන්න කිව්වට කාටවත් ඒක කරන්න බෑ ඒක කරන ක්‍රමවේදයක් තිබෙනවා බුදුහිමියන් එය මනාව පැහැදිලි කළා ඒක ඔබතුමිය තේරුම් ගත්තා කියා සිතාගෙන ලොකු මුලාවක සිටින බවයි ඔබගේ දේශනාවලින් මම දැක තිබෙන්නේ රාගය ලෝභය ද්වේෂය සිතට ආවිට අසුභානුස්සතිය මිත්තානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය ආදි භාවනා වැඩිය යුතුයි චතුරා රක්කා යන්නෙන් හැඳින්වෙන මේ කමඨහන් නොවඩා මේ කෙලෙස් දුරු කර නොහැකි
ඊගාට ඒක ඒක අපි මානයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒකම සංසන්දනය කරනවා හැම වෙලාවෙම. මේ දෘෂ්ටියත් එක්ක සංසන්දනය කරනවා අපි. ඒ ආරම්භණත් එක්ක අපි මුතරාසිකක් ආවා කියලා. ඒතකොට ඒ තරහසිත අපි හැම වෙලාවෙම දේශයනේ එතකොට එතන තියෙන්නේ මේ දේශය දේශය කියන්නේ තණ්හාවනේ එතකොට. ඒ දේශයත් එක්ක අපි හැම වෙලාවෙම ඒ ඒ පිළිබඳ දෘෂ්ටි අපු මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා අපිට තරහක් නම් යා හිමයි මෙහිමයි විදත් කරා අදත් කරනවා නදාම උන්ගේ හැදීමයි මම ජරාවයි මම වැඩ කරන මිනිස්සේ එහෙම දැන් කියනවා නේද නේද මම ගොඩක් මේ එකතු කරනවා නේද අන්න දෘෂ්ටි අන්න මිත්‍යා දෘෂ්ටි අපි එකට ඒ ඒ දේශේ අපි තවත් වැඩි කරන ස්වභාවය ඒ දේශය තමයි එළියට දාන්න අපසලයකට යන්න ඕන කරන විදියට ආවේගශීලී කරනවා එතකොට තමයි එතන ඊවසේ මාන්නේ තියෙන මාණිකේ නැඹලක් සංසන්දනය කළා බන්නේ දත් කරා අදත් කරා හෙටත් කරා එයා මෙහෙම එතකොට මට එදත් වුණා අදත් වුණා හෙටත් වෙයි මට මෙහෙම එහෙම එතකොට හැම විදියකටම හරිද දැන් මේ මාන්නේ මාන්නේ කිරික මැනවිල්ල සංසන්දනය කිරීම හැම විදියකටම වෙනවා මට විතරයි අනිදාම් මේ මිනිස්සු මෙහෙම බලන්නේ අර මාර්ගයට බලන්නේ ඉන්දෙර තම තමුගේ අරමුණුත් එක්ක දැන් තමු බලන්න ඕනේ ඉතින් ගොඩ නැගෙන විදිය ඒකේ මම සමුදය දකින්න ඕනේ කියලා උටාන සමුදේ වෙන හැටි එහෙම දකින්න ඕනේ. එතකොට මෙතන තමයි අපි පටන් ගන්න ස්වභාවය. ඒකට මේ උපාදානය කියන්නේ එළිය අතහැරීමක් කියලා හිතන්න එපා. හරිද? එළිය අතහැරීමක් කියලා හිතුවොත් උගලට වාඩින්න. උගල හැම වෙලාවෙම ඉන්න ඕනේ අත්ලා දිනාම ඇතුළයි උගල දකින්න ඕනේ. එළියේ නෙමෙයි. හරි? ඇතුළේ මේ කතන්දරේ ඉවර වෙන තුරුම ඉන්න ඕනේ ඇතුළේ. හැබැයි මේක ස්වභාවය තමයි එළියට දාන එක. එළිය හොයන එක මේක. දැන් ඔගලෝ ඕන දෙයක් කියන්නේ ගියාම ඔගලෝ අමලාම කියනවා නේද මට යාගින් වැඩ නැහැ නේද මියා හිතන එක මට වැඩ නැහැ. ඒවත් එපා. හරිද? ඒවත් එපා. මට යා හිතන එක වැඩ නැහැ මම මගේ හිත විතරයි දකින්නේ. ඒකත් දෘෂ්ටියක් නේද? ඒතරත් මිත්‍යා දෘෂ්ටියක්. ඒතරත් සංසන්දනය කිරීමක් නේද? ඒකෝර අන්න තණ්හාවට දිට්ඨිමාන විදියට එකතු වෙන එක තමයි මේ උපාදානය කියන්නේ. ඒකෝර එහෙම ඉන්නකොට ඉන්නකොට තමයි අකුසලයට යන්නේ. හැම වෙලාවෙම අකුසලයකට යන්නේ ඒතර ඉන්නේ. ඒතර ඉන්න තාක්කල් උගලට යථාර්ථය තේරුම් ගැනීම හැකියාව ලැබෙන්නේ නැහැ. උගල හිතනවා දැන් මම නිවරදී කියලා. ඒ කියන්නේ දැන් උගලෝ හිතනවා මම දැන් යාගෙන හොයන්නේ නැහැ මම හොයන්නේ මගේ හිත ගැන විතරයි කියලා. ඒකත් දෘෂ්ටියක්. निरोधे ඒ සකස්සුණු සිත ඒක තවත් අන්දකින් ඒක මේව කරනෝනේ මේ නැත්නම් ඒක සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සාධාරණීකරණය කළා අයිබත් කරනවා නෙමෙයි මේක එච්චරයි ඒක ඇඳුනේ ඒක අයින් කරා තවත් එකක් නැතුව ඒක තියෙනෝනේ ඒක සාධාරණීකරණය කරොත් ඒක ඉතුරු වෙලා අරක යනවා මේක දැන් මේක අදාරින්න තව එකක් සාධාරණීකරණය කරා එතකොට ඒකයි කර තව එකක් කරන්නේ. දැන් ඉතින් මහාරි එතකොට ඒකක් දැක්කේ මමනේ. ඒක මොකද්ද එතකොට ඒකක් දැක්කේ මමනේ කියන්නේ සිතක් සකස් වීමක් නේද? ඒක සකස් වීමක් විදිහට දන්නේ. ඒක සකස් වීම. ඊට ආයි මොනාරි එකක් හදනවා නම් පොඩක් වචන දාලා හදනවා නම් සිතුවිලි දාලා ඒක දකින්න ඕනේ. ඒක සකස් වීම. සකස් වීම කියන්නේ साधारणी सिद्ध
ආයිත්තේ බුදේ වයිලි බුදේ ඒක කතා කරන්න බැන්නේ නැහැ ඒක උතන බුදුට වුණා අපි ඉතල මුන්නේ නැහැ නේ අපිට අපි දුනෝ ඉතල වයිලි සදා මොබයිල් කී කරන්නේ හොඳ නැහැ හිම මිනිස්සු කරන්නේ අපි නෑ මම හිතින් එකක් ඇතුණා දැන් මේ මොකද්ද ඒකත් මොකද්ද සකසීම ඒකත් සකසීමක් කියන්නේ ඒකත් නැයි කරන්නේ එහෙම නෙමෙයි මේක කරන්නේ හැදුනේ මොකද්ද ඒකෙන් අයින් වෙන්නේ ඒකයි සකස් වෙන්නේ එච්චරයි අන්තිම අයින් වෙනවා කියන්නේ ඉන්නේ මයාවින් වෙන්නේ හරිද ඒකාන්තකින් අනිත්‍යන්තෙට ගිහිල්ලා නෙමෙයි අයින් වෙන්නේ හැදුනේ අන්තය මොකද්ද ඒකෙන් අයින් වෙනවා එතකොට නැහැ තවත් අන්තයක් ඉදිරියට ගාවල නෙමෙයි කපර කරාද හැපිලෝ මෙයන් එච්චරයි ඒක ඉවරයි කරන්න ඕන දේවල් තියෙන දේවල් කරනවා අන්තික නැහැ අන්තික නැතුව කරන්න පුළුවන් දැන් ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා හරිද බලන්නේ මේ වගේ දේ දැන් අපි තුමේ ඔයාලට දැන් ළමයා ගැන ඔයාලට දැන් මේක කියලා කළා දැන් ඔයාලට ළමයාට පවන්න ඕනේ දැන් පවන්නකොට එක කතන්දර ඔයාගේ සිතේ සකස් වෙනවානේ අන්නේ සකස් වී දකි ඒක දැකලා ඒක නිරෝධු දැකලා ළමයා පරිකමෙන් නවත්තනවාද හැබැයි පවන්න පුළුවන් අර ඉස්සෙල්ලා කැමුව විදියට නෙමෙයි දැන් පවන්න ඒක මොකද්ද කියලා බලන්න. එතකොට මෙතන ඇතිවන ඒ මේක මොකද්ද කියලා බලන්න. මුදල් නිකන් ප්‍රබුද්ධ ස්වභාවයකින් පවන්න පුළුවන්. ඒ කියන්නේ ළමේ විදියටත් නෙමෙයි ළමේ මොන විදියටත් නෙමෙයි මොකුත් නෑ. අමාරුයි. කළවන්න. අල් මෙතන. එතන බලන්න ඕනේ ඉස්සෙල්ලා. එතන සංසුන් කරලා එතන නිරුද්ධ කරලා ඉතපස්සේ කරන්න ඕන දේ කරලා දැන් බෑම්පුර යන්න ඕන දැන් උදේ ඉඳලා මෙයා කියනෝ කියන අරගම අරිනු මේ ලෝක අරිනු අරකට නිය දාන්න ඕනේ දැන් ඔය ටික අවශ්‍යද අපිට නෑ නෑ ගවම තෝරන්න නෑ ගවම තෝරන්න මේ වෙලාවට එතන ඔබ දැන් ඉඳපන් දැන් මට කියන්න අවශ්‍ය නෑ තෝරන්න සංසුන් කරගන්න එතකොට ඔයාලට උදේ වෙනකන් ඉන්න පුළුවන් නෙමෙයි ඇනහිලි අරක කියන්නේ. කඩිමුඩියක් නෑ ඔයාලට ඒක කියන්නේ. මොකද ඔයා අර කඩිමුඩිය දැකලා කරන්නේ. අයින් කරානේ දැන් ඒක නිරුද්ධ වුණානේ ඔයා දැක්කම මේක. ආ මේක නිමෙ දකින්න කිව්වේ කියලා. දැන් එතකොට ඔයාලට ඒකේ අයින් වෙන්න ඉඩ දෙන්න ඇත්තේ එතකොට. දැන් මේක කියන්න ඕනේ නෑ නේද කියන්න ඕනේ කියන්න ඕනේ කියන්න ඕනේ. අනේ වයින් කරා මේව සකස් වෙනවා මේක සකස් වෙයි. එතකොට ඔයාට එතනම ඔයාට අත්දකින්න පුළුවන් ආ මේක නිමුණනේ අනිවාර්ය නිමුණනේ දැන් මට ඒක හෙට උදේට කියන එක දැන් ප්‍රශ්නයක් මෙහෙට නෙමෙයි අනිද්ද උනා කියන දුන්නා අරටි හිටියන ඔයාට හෙට උදේනේ අද කෑම කියන්නේ හිතෙනවා අද කෑම කියනවා අන්න ඒ දාමේ මම කියන්නේ ඒ ඉදෙලට ඒ සිද්ධියත් එක්ක ඇති වුණු දාමේ ඒකෙන් අපි අයින් ඒක හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් ඒකෙන් අයින් වෙන්න පුළුවන්. ඒකෙන් අයින් වෙලා ඊට පස්සේ අපි පුළුවන් වෙනවා මෙහෙම ඉඳගෙන මෙහෙම ඉරේ මනසේ මෙහෙම මන සමතුලිත මනසින් කරන්න ඕන දේ නැත්නම් මෙහෙමයි මනස. ඉදිරියක් ඉදිරියට ගත්තොත් උඩට යනවා. අලස. එතකොට අලස එහෙම වුණාම ඉන්න පුළුවන්ද? දැන් අපි හාර්ට් එක උනා දේ බලනවා නේද ධර්මයේ වල ડોක්ටර්ස් නැහැ නේද එම්ම වෙනවා නේද හාර්ට් එක උනා හාර්ට් එක නෙමෙයි මේක උනා මොලේ උනා නේද එහෙනම් අපි අර ස්කෑන් කරලා ඒක බලන්නේ අර මෙන්න ඒක නේ අසමතුලිත වෙලාද කියලා නෑ නේද දන්නේ නැහැ හරියට කියනවා නෑ අසමතුලිත වීම තමයි පේන්නේ ඒ වගේ මනසත් එහෙමයි
අසමතුලිත වෙනවා අර විදිහට සකස් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මනස සංසුන් කරන්න සමතුලිත කරන්න. නැත්නම් අපි මේ මොහොත සැනසෙල්ලක් නැහැනේ. නිින්දක් නැහැනේ. අපි නිදා ගන්න කොයි වෙලාවද මේ මොහොතේ නේද? එතකොට මේ මොහොතේ නිදා ගන්න විදිහට දැන් එළිවිලක අම විලාද අම විලාද යා සකස් වෙනවා. එතකොට ඔයා අර විදිහට ඒක ඔයා විශ්ලේෂණය කරගත්තා නම් එයාට स्वभावी ඉතින් මෙයා කියන ඔකේ වණින්න 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 දැන් වණින්න කියන්නේ කියන්නේ අන්න ඒක ගැන මේ කියන්නේ ඒකමයි එතන සිහි නෑ හොඳ දේ උනත් නරක දේ හරි ඕනම එතනදී මනස සංසුන්නේ මනස සංසුන්නා ඊපස්සේ ඕනෑ කරන්නේ ප්‍රගමනක් යන උනත් එන්න මනස ඉස්සෙල් සංසුන් කරගන්න අරටන් දිනුන මේක දිනුන මෙයා කියනවායි ඒක තේරුම් ගන්නවා හා උන්නේ හිම කිමි වෙන්නේ දැන් මේ බෑන් කිව්වනේ මේ වෙනවා කියලා අනේ හොඳයි ඉතින් මෑන් කිව්ව කියලා කියන්නේ ඉතින් ඔව් මෑන් ගාව ගන්න ඕනේ අපෝවට හරිද ආ මෑන් කිව්ව කියන්නේ දැන් අනේ ඒක තමයි මේ විදිහට දුක සැනසීමක් උපුරන්න ලැබෙන්නේ හරිද උනේ හැම වෙලාවෙම මෑන් ගැලුම් කියන්නේ ඒක බලන්න ඕනේ අර ඒක බලන්න ඉස්සෙල්ලා
පස්සේ දෙවෙනි එකට උත්තරයක් ලැබෙයි තමයි. එන්න. උගලන්ට තමයි ගොඩක් අත්දැක බලන්න පුළුවන් මම කියන්නේ. මෙහාලාට උද්දට නිවන් දකින්න පුළුවන් නේද? හිටගෙන නිවන් දකින්න. ඔය කරන වැඩත් එක්ක හොඳට සීයෙන් කරනවා. බුදුආචාර්ය කියන මොකද සතර ඉරියව්වෙදිම ඉමාදා කියනවා මොනවාද සතර ඉරියව්? ඇවිදින්, ඉඳගනිමින්, වාඩි වෙලා, සාදවිලා. ආනන්දහම් පුරාතුනි සතපුනේත් නැති නේද? යතර ඉරියව්වට දොර උණු ක්ෂණයක් තුල කියවනේ. ඒ වුණාද නේද? උන් ඔය ස්පර්ශ කරන්න පුළුවන් නේද? අපි අපිට ඕන නම් ඉස්සර කතන්දර විදියට නේද පෙන්නුම මොනී මත වෙන පුළුවන්ද ඒවනි අපි හිතු ඉස්සරේ ඒක දැන් අපි ළඟින් ආයි වර්ක අපි ඒලා හිතේට බලන්නේ යන්නේ සතර ඉරියව්වෙම ඉවන් දකින්න පුළුවන් ඔගලන් වැඩ කරනකොට ඔගලන් ඕන තරම් නිවල ස්පර්ශ කරන්න පුළුවන් සිත දකින්න පුළුවන් සිත අවබෝධ කරගන්න පුළුවන් මම ඒක මමම අතගල ඔගලන්ට කියන්නේ උයන ගමන් පුළුවන් තමුගේ කෙලස් තේරෙනවද උගලට?
කොඩක් පැලදී මම ආවා දැන් රහත් කියන්න එපා හරිද දැන් මොකුත් නැහැ හරිද මේක කවටි කරන්න බෑ හරි සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන සත්‍ය ඥානේ පහළ වෙනු සෝදාපත් බලෙන් පත් වුණා බොරු කරන්න බෑ හරි බොරු කරනවා හරි ඉගාවට සම්මාදිට්ඨියට පත් වුණාම සෝදාපත් බලෙන් පත් වුණාට පස්සේ ඊළඟටදී කෘත්‍ය ඥානේ කරගෙන යන වැඩ පිළිවෙල පිළිබඳව තමුන්ට අවබෝධය ලැබුණා තමුන්ගේ දෙවි ස්වභාවයන් ගැන බොරු කරන්නේ සුද්ධ වෙන්න යන එකක් නෙමෙයි නිවන් තමයි කියන්නේ පොරමරණ කරන එකක් නෙමෙයි නේද තමුන්ගේ දෙලේ සංගගෙන මේ කරන්නේ කුත් නෙමෙයි නේද අන්නේව තේරුම් ගන්න. හරිද? කෙලිය සංගගෙන ඉන්න එකක් නෙමෙයි. ඉතින් ඒව නැති වෙන්න ඕන තමයි. ඒව පේනවා නම් මට ඉතින් මම ඒවට ගහනවා. කෙලිය සුදු මේ එළියට දාන දා මම කෙලිය ස්නාය වගේ සුද්ධ බලන්න. නෑ මේක ඉඩ දෙන්න. ගහන්න තු කොහොමද ඉතින් ඒකට මම වෙන මොකද කරන්නේ? කෙලිය සක්කම්. හරි නෑ මේ මෑනුවල් මුචර මාත්‍කේ ආලුකම ඉඳගෙන කිව්වා හැටි මගේ වැරදි. අම් මෙච්චර උදාපන නොමෑනියට ඒත් කියලා අපි කිව්වනේ එක හරි නෑනේ නේද කවුරුත් ඉස්සරහා කවුරුත් ඉස්සරහා ඒක කියලා කැම්පේන් එක එක්කෙනෙක්වත් කැවති නෑ නේද කැවති නෑ නේද නෑනේ අපි අපි හරි කිසිදු කියුවා මොකද දැන් මොකද වෙන්න ඕන හිත සකස් වෙනවා නේ බැලණේකට ඒක අතෑරියදී අතෑරිලා බලන්න දැන් සකස් වෙන සිත හරින්නේ කිව්වේ දැන් උඹ සකස් වුණානේ දැන් ඒක අතෑරිලා දැන් බලන්න දැජාවක් තියෙන්නේ කියලා බලන්නේ වහරිද ඒකයි මම බලන්නේ මොමුඩේ උන් තේරෙන්නේ නැහැ මේක පුණා පරිදි පාන්නේ නැහැ නේද? ඒක. දැන් වචනෙන් මගේ උගලට යන්න පුළුවන් ප්‍රායෝගිකව. සුවන්නේ. ආ දැන් මෑණියෝ වහන්නේ අම්මෝ ආයිද කද මෑණියෝ ආයි තියන්නේ. මුද සෝන්නේ. ප්‍රායෝගිකව. ඒ වාවනේ දිට. ප්‍රායෝගිකව කියන්නේ තමු මේක කොහොමද කියන්නේ? තමු සම්පූර්ණයෙන්ම මම තමුගේ ආත්ම කෞරවේ විනාශ කරනවා. කැමතිද? නැ? ආත්ම කෞරවේ විනාශ කරන එක සෝවන්. කැමතිද? පොඩ්ඩ විතර බලන්න ඕනේ. ඊතන දෙන්නේ සෝවන් වෙනවා. හරි. ආත්ම කෞරවේ තේ ඕක සෝවන්. අනුදාපහස් කරකෙවෙ මේ දාතුගෞරව කරලා ගන්නයි අයි කිසුනි පාණේ නසනස මේ දාතුගෞරව කරලා ගන්න මොකද මේ ගෞරවෙ මේ ආත්මික දෙය ගෞරවෙ මොකද අර ජඩ වැඩ කරපෙ ඉම කරන්නේ තියෙන්නේ දාතුගෞරවෙ ඉන්නේ නැහැ අතුගෞරවයේ වෙලෙ කාලේ තමයි උඹට දැනෙන්නේ. ඒකයි බණින ප්‍රතාරය. මම හරි ගෑනි. සමහර මගේ ප්‍රශ්න අහන්නේ මම අපහස් කරනවා. මුන්දන්නේ ඒකෙමයි උඹ සෝවාන්නේ කියලා. ප්‍රාද චාන්ස් එක නැති කරගන්න. අහන්නේ අපුගේ අහන්නේ අනේ අහන්නේ කියලා. ඔයාලා කියන්නේ වනේ.
Wow.
අමුතුම කතන්දරයක් හරිද මේ